සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ communication skills for workplace. ඒ කියන්නේ සංනිවේදන කුසලතා භාවිතා කරලා වැඩ පරිසරය තුළ නිවැරදිව කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ අනුව අපි බලමු communication skills යොදා ගන්න ආකාරය. අපි මුලින්ම කතා කරනවා what is communication? ඉස්සෙල්ලා අපි බලමු සංනිවේදනය කියන්නේ කුමක්ද කියලා. ඒ කියන්නේ එක් ස්ථානයක සිටින පුද්ගලයෙක්ගෙන් හෝ පුද්ගල කණ්ඩායමකින් තවත් ස්ථානයකට තොරතුරු හෝමාරු කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ සංනිවේදනය කියලා. අපි මේ සංනිවේදනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එතකොට මේ සංනිවේදනය ප්‍රධාන කොටස් තුනකට බෙදද්දී මේක අපි සෙන්ඩර් කෙනෙක් ඉන්නවා, රිසීවර් කෙනෙක් ඉන්නවා. එතකොට ඒ අතරතුර මැසේජ් එකක් යනවා. අපි බලමු ඉස්සර වෙලාම මොනවාද මේ සංනිවේදන ක්‍රම කියලා. Types of communication. Verbal communication. ඒ කියලා කියන්නේ වාචික සංනිවේදනය. Non-verbal communication. වාචික නොවන සංනිවේදනය. Visualization. දෘශ්‍යකරණය. අපි ඊට පස්සේ කතා කරමු මේවා එකින් එක අරගෙන මේ සංනිවේදන ක්‍රමවල තියෙන විශේෂත්වය. අපි මුලින්ම කතා කරනවා verbal communication කියන්නේ කුමක්ද කියලා. එතකොට verbal communication කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙනවා අන් අය සමග තොරතුරු බෙදා හදාගන්නේ වචන මාර්ගින් නම් අපි ඒකට කියනවා වාචික සංනිවේදනයක් කියලා. මේ වචන මාර්ගින් කතා කරනකොට අපිට ලිවීමේ හැකියාව තියෙනවා, කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ සියලු දේ අන්තර්ගත වෙනවා මේ වාචික සංනිවේදනය තුළ. අපි වාචික සංනිවේදනය හෝටල් කර්මාන්තය තුළදී භාවිතා කරන්නේ කොහොමද කියලා කතා කරමු. මේ වාචික සංනිවේදනය තුළින් අපිට හෝටලයකට පිවිසීමේ ඉඳලා ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉඳලා සියලු ක්‍රියාවලීන් අමුත්තන් සමග ගනුදෙනු කිරීමේදී අපිට මේ වාචික සංනිවේදනය වැදගත් වෙනවා. ඒ අතරින් හවුස් කීපින් ඒකකයේ තුළදී අපිට මේ වාචික සංවේදනය බෙහෙවින් වැදගත් වෙනවා අමුත්තන් සමග කටයුතු කරද්දී. එතකොට අපේ පොලයිට් ආචාරශීලී බව අමුත්තන්ට හෙල්ප් කරන්නේ අපි උදව් කරන්නේ කොහොමද? ඒ සියලු දේ තුළින් මේ වාචික සංවේදනය නියෝජනය වෙනවා. අපි වාචික සංවේදනය නිවැරදිව යොදා ගැනීම තුළින් හෝටලය පිළිබඳව අමුත්තන්ට දැක්මක්, ඒ කියන්නේ අමුත්තන්ට හෝටලයේ සිටින සියලු දෙනා පිළිබඳ හැඟීමක්, හෝටලයේ තියෙන ප්‍රමිතිය පිළිබඳ හැඟීමක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. හරි, අපි ඊට පස්සේ කතා කරමු නන් වර්බල් කමියුනිකේෂන් කියන්නේ මොකක්ද කියලා. මේ නන් වර්බල් කමියුනිකේෂන් කියද්දී අපි මේකට වචන භාවිතා කරන්නේ නැහැ. මෙතනදි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ බොඩි ලැන්ග්වේජස්. ඒ කියන්නේ ආයි කන්ටැක්ට්, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස්, ඒ කියන්නේ මුහුණේ ඉරියව්, මේ වගේ දේවල් භාවිතා කරලා තමයි නන් වර්බල් කමියුනිකේෂන් කියන එක අපි ක්‍රියාත්මක කරන්නේ. අපි ගොඩක් දුරට හෝටල් ඉන්ඩස්ට්‍රි එකේදී අපි කතා කරන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ගොඩක් පිටරට සංචාරකයෝ කියන්නේ ස්මයිලින් පීපල් කියලා. අපි හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න රටක මිනිස්සු. එතකොට අපේ මිනිස්සු හිනා වෙනවා කියන්නේ නන් වර්බල් කමියුනිකේෂන් එකට අයිති වෙනවා. ඒ කියන්නේ මුහුණේ ඉරියව් භාවිතා කරලා තමයි අපි මේක සිද්ධ කරන්නේ. ඊට අමතරව අපි කොහොමද ග්‍රේටින් කරන්නේ, සුබ පතන්නේ, අතටත දෙනවා. එතකොට ඒ සියලු දේම. ඊට පස්සේ අපි කොහොමද උන් එක්ක ගනුදෙනු කරන්නේ, ඒ සියලු දේම අයිති වෙන්නේ නන් වර්බල් කමියුනිකේෂන් වලට. මේ නන් වර්බල් කමියුනිකේෂන් අපිට හෝටල් කර්මාන්තවලදී වැදගත් වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් රුසියන් සංචාරකෙක් ලංකාවට එනවා. ඊට පස්සේ අපිට රුසියන් භාෂාව බෑ. අපි එතකොට එයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ මේ නන් වර්බල් කමියුනිකේෂන් එකේ යටතේ. ඒතර අප වාචිකව අපිට රුසියන් භාෂාව අපිට කතා කරන්න බැරි නම් අපි ඔහුත් සමග ගනුදෙනු කරන්නේ බොඩි ලැන්ග්වේජ් එකකින්. ඒ කියන්නේ ශරීර භාෂාවක් උපයෝග කරගෙන තමයි අපි ඔහුත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට අපිට මේ නන් වර්බල් කමියුනිකේෂන් කියන්නේ හෝටල් කර්මාන්තය තුළදී වැදගත් වෙන ආකාරය තමයි අපි කතා කරේ. අපි ඊළඟට කතා කරමු විෂුවලයිසේෂන් කියන එක. විෂුවලයිසේෂන් කියන්නේ අපි කිසියම් ප්‍රස්තාරයක් නැත්තම් සිතියමක් නැත්තම් ලාංඡනයක් භාවිතා කරමින් අපි කරන සංනිවේදන ක්‍රමය. මේ සංනිවේදන ක්‍රමය තුළින් අපිට පුළුවන් වෙනවා සංචාරකීන්ට අපේ රටේ සිතියම දීලා ඔවුන්ට යන්න පුළුවන් තැන් පෙන්වන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට එක එක හෝටල් වල තියෙන ලෝගෝ පෙන්වලා සංචාරකීන්ට හැකියාවක් ලැබෙනවා ඒ සංචාර ඒ හෝටල් මොනවද කියලා හඳුනගන්න. ප්‍රධාන වශයෙන්ම තියෙන සංචාර කර්මාන්තයේ ප්‍රධාන හෝටල් වෙන ශ්‍රැංගිලා හෝටලේ ලෝගෝ එක දැක්කට පස්සේ ඒ කට්ටිය දන්නවා මේ තියෙන ශ්‍රැංගිලා හෝටලේ කියලා. අපිට ඒ වගේම හවුස් කීපින් දෙපාර්තමේන්තුව තුලත් මේ විෂුවලයිසේෂන් දෘශ්‍යකරණය වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට අපේ ෆ්ලෝ එක, වෙට් ෆ්ලෝ එකක් නම්, ඒ කියන්නේ තෙත පරිසරයක් සහිත ෆ්ලෝ එකක් තියෙනවා නම් අපිට ඒක පෙන්වන්න වෙන්නේ සයින් බෝඩ් එකකින්. ඒ සයින් බෝඩ් එකේ ගහලා තියෙනවා වෙට් ෆ්ලෝ කියලා. එතකොට සංචාරකින් දන්නව හෝටලේ තුල ඇවිදිනකොට මේ පරිසරයේ, ඒ කියන්නේ මේ ෆ්ලෝ එක lessන සුළුයි කියලා. එතකොට ඒ කට්ටිය එතන යන්න නැතුව පරිස්සම්ම කටයුතු කරනවා. අපි ඊළඟට කතා කරමු ටෙලිෆෝන් එටිකට් පිළිබඳව. ඒ කියන්නේ දුරකථන ආචාර විදි. දුරකථන ආචාර විදි පිළිබඳව කතා කරීමේදී අපි බලමු ඉස්සෙල්ලා මේ දුරකථන ආචාර විදි කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් අපිට බිස්නස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ බිස්නස් එක පිළිබඳ තොරතුරු අපිට දුරකථනය හරහා සංනිවේදනය කරලා අපේ කර්මාන්තය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි දුරකථනය භාවිතා කරනකොට අපි එහිදී
බොඩි ලැන්ග්වේජ් එක, ටෝන් ඔෆ් වොයිස් එක, වර්ඩ් චොයිස් එක, ලිස්නින් ස්කිල්ස් කියන ඒවා අපි යොදා ගන්නවා. අපි මෙතනදී කතා කරමු මුලින්ම මොනවාද මේ තියෙන නිසි දුරකථන ආචාර විදි කියලා. එතකොට මෙතන තියෙනවා ඇක්ටිව් ලිස්නින්. ඒ කියන්නේ අපි හොඳට සවන් දෙන්න ඕන දුරකථන ඇමතුමක් අපිට එනකොට අපි ඒ දුරකථන ඇමතුම ලබා දෙන්නාගේ තොරතුරු පිළිබඳව හොඳට ඇහුම්කම් දෙන්න ඕන. ඊට පස්සේ ටෝන් ඔෆ් වොයිස්. ඒ කියන්නේ අපේ කටහඬේ ස්වරය. අපේ කටහඬේ ස්වරය හොඳින් තියෙන්න ඕන. මොකද අපිට සැරෙන් කතා කරන්නත් බෑ, හෙමින් කතා කරන්නත් බෑ. ඌට ඇහෙන ආකාරයට අපිට ඒ ඇමතුමට හොඳින් අපි මුහුණ දෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරන්නේ බොඩි ලැන්ග්වේජ් එක පිළිබඳව. ඒ කියන්නේ ශරීර භාෂාවත් අපිට එතනදී වැදගත් වෙනවා. දුරකථන ඇමතුමකදී ඊට පස්සේ වැදගත් වෙනවා තමයි ෆ්‍රෙන්ඩ්ලි ග්‍රේටින් එක. ඒ කියන්නේ සුහද සුබ පැතුම් තියෙන්නත් ඕනේ. එතකොට තමයි අමතන්නාට අපි පිළිබඳ හැඟීමක් එන්නේ. අපි ඊට පස්සේ ඇප්‍රොප්‍රියේට් ක්ලෝසින්. ඒ කියන්නේ සුහද අවසන් කිරීමක් තියෙන්නත් ඕන. මෙන්න මේ කියන කාරණා ටික ඇතුළත් වුණොත් නිසි දුරකථන ආචාර විදි ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු tips to improve the quality of phone calls. ඒ කියන්නේ දුරකථන ඇමතුම් වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා. අපි එතෙන්දී ප්‍රධාන වශයෙන්ම be honest. ඒ කියන්නේ අපි අවංක වෙන්න ඕන. අපි හරි දේ දුරකථනය හරහා ලබා දෙන්න ඕන sannivedanaye tuli. ඊට පස්සේ minimize emotional reaction. ඒ කියන්නේ අපේ හැඟීම් අපි පාලනය කරගෙන ඕන මේ දුරකථන ඇත් එක ගනුදෙනු කරන්න. ඊට පස්සේ අපි කතා කරනවා ask the caller before placing them on hold. ඒ කියන්නේ අපි දුරකථන ඇමතුමක් එක්ක සම්බන්ධ වෙලා සිටින පුද්ගලයෙක් දුරකථනයේ රඳවා තබා ගන්නව නම් ඔහුට අපි මේ පිළිබඳව දැනුම් දෙන්න ඕන. ඔහුට දැනුම් දීලා තමයි අපි ඔහු දුරකථනයත් එක්ක රඳවා තබා ගැනීම කරන්න ඕන වෙන්නේ. ඊට පස්සේ actively listening and take notes. ඒ කියන්නේ ක්‍රියාකාරීව අපි සවන් දෙන්න ඕන. ඔහු කියන්නේ මොනවාද? ඊට පස්සේ ඔහුගේ විශේෂ දේවල් අපි note down කරගන්න ඕන. අපිට ඒ කියන්නේ ඔහුගේ විශේෂ දේවල් තියෙනවා අපි ඒක සටහන් කරගන්න ඕන අපේ notebook එකේ. ඊට පස්සේ watch your body language. අපේ body language එක පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා let positive resonate in your voice. අපේ වොයිස් එක පිළිබඳව අපි හරියට කතා කරනවද හඬේ ස්වරය පිළිබඳව අපි දැනගන්න ඕන. Identify yourself and your business at the beginning of all calls. ඒ කියලා කියන්නේ සියලු ඇමතුම් ආරම්භයේදී අප පිළිබඳව සහ අපේ ව්‍යාපාරය පිළිබඳව අපි හඳුන්වා දීමක් කරන්න ඕන. අවසාන වශයෙන් තියෙනවා answer the call within the first 2 or 3 rings. ඒ කියන්නේ අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි රින්ග් එක ඇතුළත අපි දුරකථනයට පිළිතුරු ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හොඳ sannivedanayak කරන්න පුළුවන් වෙන්නේ ඇමතුම ලබා දෙන පුද්ගලයා සමග. හරි, අපි ඊළඟට කතා කරනවා how to answer for the phone. අපි කෝල් එකක් එද්දි කොහොමද ඒ කෝල් එකට answer කරන්න ඕන විදිය පිළිතුරු ලබා දෙන ක්‍රමය පිළිබඳව තමයි මෙතනින් කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම greet to the guest. අපි guest සුබ පතන්න ඕනේ. ඒ කියන්නේ good morning, good afternoon, good evening කියලා. ඊට පස්සේ identify the hotel company name. ඒ කියන්නේ අපි ඊට පස්සේ හඳුනා ගන්න ඕන අපේ කම්පැනියේ නම කියන්න ඕන. ඒ කියන්නේ අපේ කම්පැනිය මොකද්ද, අපේ හෝටල් එක මොකද්ද කියලා අපි හඳුන්වා දීමක් කරන්න ඕන. තෙවෙනුව අපි කරනවා identify yourself. ඒ කියන්නේ මම කවුද? කෝල් එක ඇමතුමට ඇමතුම ඉදිරිපත් කරන්නේ කවුද කියන දේත් අපි කියන්න ඕන. ඊට පස්සේ ask any help. කොහොමද මම ඔයාලට උදව් කරන්නේ? ඒ වගේ දේවල් අපි උදාහරණයකට ගමු. අපි කියමු VTA hotel school එක ගැන පිළිබඳ උදාහරණයක් ගත්තොත්. එතකොට VTA hotel school එකේ reception එකට call එකක් එනවා. එතකොට අපි කියනවා good morning sir. VTA hotel school. I am Gayan. How may I assist you? කියලා අපිට කියන්න පුළුවන්. එන්න මේ විදිහට තමයි අපි ඒ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන්න ඕන. අපි ඊළඟට කතා කරමු great in methods මොනවාද කියලා. Great in methods වලදී අපි කතා කරන්නේ අපිට great in great කරන්න පුළුවන් time එක අනුව. ඒ කියන්නේ උදේ වරුවක නම් good morning කියන්න පුළුවන්, දවල් වරුවක නම් good afternoon කියන්න පුළුවන්, හවස වරුවක නම් අපිට good evening කියන්න පුළුවන්. එතකොට තව great in method එකක් තියෙනවා culture එක අනුව. Culture එක අනුව අපි great in method කතා කරද්දී අපේ culture එක, ඒ කියන්නේ සිංහල සංස්කෘතිය තුළ අපි කවුරු හරි ඉස්සෙල්ලම අපිට මූණට මූණ හම්බුනොත් කරන්නේ ආයිබෝවන් කියන එක. ඒ වගේම තමයි දෙමළ සංස්කෘතිය තුළ අපි කියනවා වණක්කම් කියලා. ඊට පස්සේ අපි ප්‍රංශ භාෂාවේ නම් බොන්ජුව කියනවා. ඒ කියන්නේ සුභ දවසක් කියලා. ඊට පස්සේ අපි ජපනීස් වලින් නම් කියනවා කොනිචිවා කියලා. එන්නේ මේ විදිහට අපිට පුළුවන් අපේ මේ කල්චර් එක අනුව අපිට ග්‍රේඩ් කරන්න. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරනවා ලැන්ග්වේජ් එක අනුව. ලැන්ග්වේජ් එක අනුව ජර්මන් භාෂාවෙන් good morning කියනවා guten morgen කියලා. ඊට පස්සේ guten tag. ඒ කියන්නේ ඊට පස්සේ කොනිචිවා. ඒ කියන්නේ මේ වගේ අපිට එක් එක් භාෂාවන් අනුව අපිට ග්‍රේඩ් කරන්න පුළුවන් විදිහ වෙනස් වෙනවා. ඒ අනුව අපි අද දවස් තුල කතා කරේ කොහොමද කමියුනිකේෂන් එකක් භාවිතා කරන්නේ, sannivedana කුසලතා කොහොමද වැඩි දියුණු කරගන්නේ සහ sannivedana කුසලතා තුළින් දුරකථන ඇමතුමකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඉතින් අදට පාඩම අවසන් වෙනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.